তা বাদ কারা তার নেকেন পছন্দ আমার তো যশন নিতে পারি নি আসলে অন কেউ সেই শুনো ভেতরে সিট না তার ওহু আয়া বাবা দেখি মো সাহা কেন মিটে ওহু আসল কোটিয়ে কু ডাকি পিতিরে পাতি মি অন কেউ নেগে বিরোধ তা নত খা এদে গান দুয়াই আয়ে অনান্তরে পিরসে এদে গে নেই আদে ইত্যান সিট ইয়ন কিয়ন পুদুমে নাট পিটে বালাই ইম মহানসি আরে সিধু হুয়ে কুমার তাই আয়ট বাটা গাত নয়কি এ ইম দেশে বালা সেটে রোহালে হাদিস প্রতিকার একে সেটিপিন তাবাত দার্শনে আব্দুরবা ব্যয়ট মাতাকে ইম হাদিসিয়ে ম্যায় পিটুপাশে নাল্লা গাত পাবাত মাতাকে ইম ম্যায় পেহারগিন গিয়ায় উপকল্পনে করাই ইয়ন কিয়ন একে উল্লু সোসা দুর্গাতনে পরীক্ষা করাই এ ব্যাডি নকর নবাব এ দাকি ඇය කලබලයට පත්වෙයි. ඔවුන් සිටින්නේ ජොසොන් සහ හැන්යන් අගනුවර ආසන්නේ බව පැහැදිලි කිරීමට ඉම් උපරිම උත්සාහයක් දරයි. නමුත් ඔවුන්ගේ ඇය පසුපස නොවන ලෙස ඔහුට අනතුරු අඟවමින් ඉවත්ව යයි. යොන් කුයන් ඉදිරියට එන පුද්ගලයෙක්ගෙන් යමක් විමසයි. ඉම් මෙය දැක පඳුරක් පිටුපසට දිවයයි. ඔහු ජොසොන් හි පුද්ගලයෙක් නිසා හඳුනා ගැනීමයි බියෙන් සැඟවෙයි. අවාසනාවකට ඔහුට හැගේ මූවින් පිටවන වචන වලින් අඩක්වත් තේරුම් ගත නොහැක. ඕ කිසි විටකත් සෝල් හෝ ජංගම දුරකථන ගැත අසා නැත. ඒ වෙනුවට ඇයට පිස්සු යයි ඔහු සිතයි. ඉම් සැඟවුණු ස්ථානයේ නෙලියට ඇවිත් තත්ත්ව විසඳාම නිසා පිටත් කර හරි කෝපයට පත්වන කියුන් පිස්සු ගැහැණියක් යයි කියයි. ඔබට හැන්නියන් වෙනුවට පිස්සු ගැහැණියක් වගේ ඇසුනාද? ඉම් පිළිතුරු දෙයි. නගරයේදී ඉම් වෙස්සලාගෙන හොර රහසේ ගොස් අසල පේලියක එල්ලා ඇති ජොසොනුගේ කාන්තාවන්ගේ ශරීරය සහ මූණ සංගවා ගැනීමට රැස්මක් ලෙස පැන්ද සිටි ඇඳුම් ආයත්තම් කට්ටලයක් ගනි. මේ අතර යොන් කියුන් වෙළඳපළක් මැදින් ඇවිදී අනවබෝධයෙන් ඇය කුටියෙන් කුටියට දිවයයි. බ්‍රහ්මසියා ඇය දෙසා අමුතු ලෙස බලයි. යමෙකු ඇයගේ ඇඟේ ගැටි ඇය කම්පණයෙන් බිබැඳ වැටි. හදිසියෙන් අශ්වයෙක් පාරට බැස ගම්වැසියන් තම මාර්ගයෙන් ඉවතට යවයි. වේගෙන් දුවන අශ්වයා සහ අසරුවා ලංගුනට පවා ඇය සිටින තැන නොසිල්වී සිටි. ඉම් වහා මෙතනට විත් ඉයන් කියුන් මෙතනින් ඉවතට ගනි. ඔබ බොහෝ දුරට හදිසි අනතුරට ලක්ව ඇත. අපට මේ ගිලන් රථයක් නොමැත. ඔබට තුවාලද ඉම් අසයි. කියුන්ට ඉම් විසින් පෙර කිව් දේවල් සිහියට නැගෙයි. ඔහු ගෙන අරදිවලින් ඇයව සංගවා ගනි. අපි යමු ඔහු කියයි. රෝහලේදී ඇයව වැළඳ නොගත් බවත් ඔහු එය කිරීමෙන් බොහෝ දුරට මියගිය බවත් පෙන්වා දෙමින් ඉම් තමාව ආරක්ෂා කරගනි. නමුත් අවබෝධය වැඩීම සමග ඔහුගේ වචන ඔහුගේ මුඛෙන් මිය යන අතර ඔහු රෝහලේදී ලෝහ දණ්ඩක වැතුණු බව සිහිපත් වේ. ඔහුගේ සිරුර තුවාල පරීක්ෂා කරන විට ඔහුගේ පිටේ කිසිදු තුවාලයක් නොමැති බව පමණක් නොව ඔහු සෝල් දී දින සිට ඇති තුවාල දාශ්චාර මැද ලෙස තුව වී ඇති බව ඔහුට වැටහි. මම ඇය දෙස බැලීමෙන් වැලකී සිටින විට ඇය සමච්චල් කරයි. ඔහු දැනටමත් දෙවරක් කාලතරණය කර ඇති විට ඔහු පිළිතුරු නොදෙන්නේ කෙසේදයි කල්පනා කරයි.